දසක් කැලුනේ අද මම කතා කරන්නේ Pixel 4A phone එක ගැන අපි යම් වීඩියෝ එකට මුලින්ම අපි මීට කලින් නිකුත් වෙච්ච Pixel phone ගැන කතා කරමු Google සමාගම හදපු Android operating system එකට ගොඩක්ම compatible වෙන්න phone එකක් හදන්න අවශ්‍යතාවයක් වුණා 2016 දී Pixel phone එක හදන්නේ විවිධ සමාගම් එක්ක එකතු වෙලා මීට කලින් Nexus කියන phone ජාතිය හැදුවා 2016 නිකුත් වෙච්ච මේ phone එකේ Android 7.1 කියන version එක තමයි run උනේ මේ phone එකේ unlimited storage එකක් තිබ්බ Google cloud වල 4GB RAM එකක් Snapdragon 821 කියන chipset එක තිබ්බේ 2016 අප ෆෝන් වලින් හොඳම කැමරාව තිබ්බේ Google Pixel phone එකේ Pixel phone එකයි Pixel XL phone එකයි කියලා ෆෝන් දෙකක් ආවා මේ දෙකේ storage එක RAM එක ඒ වගේ specs එකමයි එහෙම වුණාට size එක විතරයි වෙනස් වුනේ ඒතකොට resolution වෙනස් වුණා ෆෝන් දෙකේ අනිත් hardware කිසිම දෙයක් වෙනස් වුනේ නැහැ මේ ෆෝන් එක Google සමාගමේ ෆෝන් එකක් වුණාට මේක assemble කරේ HTC company එකෙන් ෆෝන් එකේ 32GB 128GB කියලා version දෙකක් ආවා Pixel පළවෙනි ෆෝන් එක ගැන තව විස්තර ගොඩක් තිබ්බට මම මෙන්න මේ විස්තර නවත්තනවා දැන් අපි දෙවෙනි Pixel ෆෝන් එක ගැන කතා කරමු දෙවෙනි Pixel ෆෝන් එක ගැන කතා කරොත් ඒක 2017 release වුනේ ඒකෙත් version දෙකක් ආවා Pixel 2 Pixel 2 XL කියලා Pixel 2 වලට වඩා Pixel 2 XL ප්‍රමාණයෙන් විශාලයි Pixel පළවෙනි ෆෝන් එකේ මම කිව්වා Android 7.1 කියන version එක තිබ්බේ මේ Pixel 2 ෆෝන් එකේ තිබ්බේ Android 8 Oreo කියන version එක මේකෙත් Pio experience එකක් ගන්න පුළුවන් Android සම්බන්ධයෙන් Bluetooth 5.0 AMOLED display එකක් ඒ වගේම octa-core processor එකක් Snapdragon 835 කියන chipset එක තිබ්බා මේකෙත් 4GB RAM එකක් තිබ්බේ Pixel පළවෙනි ෆෝන් එකේ වගේම 64GB 128GB කියන storage එක තිබ්බා මේ ෆෝන් එකෙත් Pixel 2 Pixel 2 XL කියලා ෆෝන් දෙයක් තිබ්බට මේ වගේ specs සමානයි size එක විතරයි වෙනස් මේ දෙකේම water and dust resistant පහසුකම තියෙනවා මේ ෆෝන් එක release වෙන කාලෙ වෙද්දි Snapdragon 845 කියන chipset එක ආවට මේ 835 කියන chipset එකත් හොඳ මට්ටමක තිබ්බා ඒ හින්දා මේ 835 කියන chipset එකම පාවිච්චි කළේ 2018 වසරේදී Pixel 3 Pixel 3 XL කියන ෆෝන් එක release වුණා මේකෙදිත් කලින් වගේම 4GB RAM එකක් තමයි පාවිච්චි කළේ මේකෙන් Google පෙන්නුව එයාලගේ operating system එක 4GB RAM එකකට හොඳට optimize කරලා හොඳ powerful විදියට හදලා තියෙයි කියලා Pixel 1 වල Pixel 2 වල වගේම Pixel 3 වලත් මෙයාලා එක කැමරාවක් තමයි පාවිච්චි කළේ back side එකේ අනිත් සමාගම් කැමරා දෙකකින් තුනකින් පෙන්වන performance මෙයාලා එක කැමරාවකින් මෙයාලගේ software quality හින්දා පෙන්වුවා Pixel 1 Pixel 2 වල තනි selfie කැමරාවක් තිබ්බට Pixel 3 වල 8 megapixel කැමරා දෙකක් තිබ්බ selfie කැමරා විදියට මේකේ chipset එක ගැන කතා කරොත් මේකේ තිබ්බේ Snapdragon 845 කියන latestම chipset එක මේකේ RAM එක විදියට 4GB RAM එකක් කලින් වගේම ROM එක විදියට 64GB 128GB කියලා version දෙකක් තිබ්බා මේ ෆෝන් එකේ ඔපරේටින් සිස්ටම් එක වෙන්නේ Android 9.0 නැත්නම් 5 කියන version එක. Pixel ෆෝන් වල පළවෙනි වතාවට wireless charging පහසුකම් මුලින්ම ආවේ Pixel 3 ෆෝන් එකේ. මේ ෆෝන් එකේ security වලට වෙනම chip එකක් තිබ්බා. ඒකෙන් data encrypt කරන්න, login වලදී approval ඉල්ලන්න, ඒ වගේ settings තිබ්බා. මේ ෆෝන් තුනේම Google Assistant කියන පහසුකම තියෙයි. ඒක ගොඩක් improve කරලා තිබ්බා Pixel 3 එකේ. Pixel 3, Pixel 3 XL වලට පස්සේ ආවා Pixel 3A Pixel 3A XL කියලා mid range වලට ගැලපෙන ෆෝන් දෙකක්. Pixel 1, Pixel 2, Pixel 3 ඔක්කොම flagship devices. මේ Pixel 3A, Pixel 3A XL කියන ඒවා mid range වලට ගැලපෙන්න Pixel 3 වලට වඩා හරි අඩක මුදලකට වගේ ගන්න පුළුවන්කම තිබ්බා. මේ mid range ෆෝන් දෙකේ ගාන අඩු නිසා මේකේ තියෙන chipset එක අරට වඩා powerful අඩු chipset එකක් පාවිච්චි කරේ Snapdragon 670 කියන chipset එක. RAM එක 4GB මයි මේක storage එක 64GB වලින් විතරයි ආවේ. ගිය අවුරුද්දේ කියන්නේ 2019 Pixel 4 release වුණා. ඒකෙත් Pixel 4, Pixel 4 XL කියලා ෆෝන් දෙකක් release වුණා. Pixel 4 වලට එද්දි Pixel 1, Pixel 2, Pixel 3 තිබ්බ නැති අලුත් ලක්ෂණ තිබ්බා. කැමරා setup එක වෙනස්, design එක වෙනස්, screen එක power වෙනස්. මීට කලින් ෆෝන් වල back side එකේ 2-tone design එකක් තිබ්බේ. මේකේ 2-tone design එකක් තිබ්බේ නැහැ. මේ ෆෝන් එකට එද්දි Google සමාගම RAM එක 6GB විදියට upgrade කළා. Storage එක නම් 64GB 128GB දෙක තමයි තිබ්බේ. මේ ෆෝන් එකේ තිබ්බ chipset එක වෙන්නේ Snapdragon 855 කියන chipset එක. Pixel 3 වල වගේ මේකෙත් Titan කියලා chip එකක් තිබ්බා ඉස්සෙල්ලා වගේම ආරක්ෂාවට. මේ ෆෝන් එකේ run උනේ Android 10 කියන version එක. මේ ෆෝන් එකේ තව විශේෂයක් තිබ්බා මේකේ radar sensor එකක් තිබ්බා. එතකොට ආ ෆෝන් එක ළඟ ඉන්නවද නැද්ද කියලා ෆෝන් එකට හොයාගන්න පුළුවන්කම තිබ්බා. මේ ෆෝන් එකේ dual camera setup එකක් තිබ්බා iPhone 1 Plus phone වලින් වගේ
3D face unlock පහසුකම් මේ ෆෝන් එකේ තිබ්බට fingerprint පහසුකම් මේ ෆෝන් එකේ තිබෙන්නේ නැහැ. Pixel 1, Pixel 2, Pixel 3, Pixel 4 ගැන මම දැන් කෙටියෙන් සාකච්ඡා කළා. අපි දැන් බලමු Pixel 4a ෆෝන් එක ගැන. මේ ෆෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ $350. මේකේ බෑක් සයිඩ් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මේකේ සයිස් එක iPhone 11 Pro වල සයිස් එකට සමානයි. මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අඟල් 5.8 එකක් වෙනවා. ෆෝන් එකේ රිෆ්‍රෙෂ් රේට් එක හර්ට්ස් 60ක් වෙනවා. මේ ෆෝන් එකේ නොච් එකක් නෙමෙයි පංච් හෝල් එකක් තියෙන්නේ. ඒක තමයි සෙල්ෆි කැමරා එක තියෙන්නේ. මේ ෆෝන් එකේ චිප්සෙට් එක වෙන්නේ Snapdragon 730G කියන චිප්සෙට් එක. 6GB RAM එකක් 128GB storage එකක් තියෙනවා. මේ ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ පාට matte black megapixel 12 කැමරාවක් බෑක් සයිඩ් එකේ තියෙයි. fingerprint reader එකක් තියෙයි පිටිපස්සේ. ඒ වගේම සිනිඳුයි බෑක් සයිඩ් එක. මේ ෆෝන් එකේ brightness එක සතුටුදායක මට්ටමක තියෙයි. ඒ වගේම selfie camera එක 8 megapixel වෙනවා. මේ ෆෝන් එකේ බැටරිය 3140 mAh වෙනවා. බැටරිය සම්බන්ධයෙන් මට සතුටු වෙන්න බෑ. game ගහනවා නම් ඔයාලගේ බැටරිය එක ඉක්මනට drain වෙන්න පුළුවන්. 3.5 mm headphone jack එකක් ඉහළ කෙළවරේ තියෙයි. බෑක් සයිඩ් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙන හින්දා සැහැල්ලුයි. ඉතාම හොඳ මට්ටමේ 1080p display එකක් තියෙනවා. light green power button එකක් තියෙනවා. front side එකේ radar sensor එකක් තියෙනවා. Nexus 6P, Nexus 5X වල පෙනුමට බොහෝ දුරට සමානයි මේ ෆෝන් එකේ පෙනුම. දැනට තියෙන ඕනම mobile game එකක් settings අඩු කරලා හරි play කරන්න හැකියාව මේ ෆෝන් එකට තියෙනවා. දැන් ඔයාලට යාලුනේ මේ ෆෝන් එකෙන් gameplay කීපයක් බලා ගන්න පුළුවන්. මීට කලින් සතියක tech weekend එකේ දියාලුනේ ඔයාලට මතක ඇති මම OnePlus Note ෆෝන් එක ගැන කතා කළා. ඒ ෆෝන් එකත් එක්ක සංසන්දනය කරලා gameplay කීපයක් දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ෆෝන් එක සම්බන්ධයෙන් idea එකක් ගන්න පුළුවන්. OnePlus Note ෆෝන් එක සම්බන්ධයෙන් මම කරපු video එක බැලුවේ නැත්තම් මම කලින් සතියේ කරපු tech weekend එක බලන්න. මේ ෆෝන් එකේ ස්පීක එක තියෙන පහලින් මේ ෆෝන් එකේ අනිත් ෆෝන් වගේම බෑක් සයිඩ් එකේ Google logo එක අපිට බලන්න පුළුවන්.
දැන් ඔයාලට මේ ෆෝන් එකෙන් මම ගත්තු ෆොටෝ සෑම්පල්ස් වගේ බලා ගන්න පුළුවන්. මේ වගේම රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.